රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කටයුතු වික්‍රය විතරක ව්‍යාපාරය කියලා පටන් ගත්තා. අපි දැනගෙන ඉන්නවා කියලා දැන්නවද? ඉතම අන්ත ප්‍රතිග්‍රාමී දේශපාලන ව්‍යාපාරය වික්‍රය කර මේ රටේ දේශපාලන අනුගමනය උත්සාහ කරනවා කියලා. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තියෙන පිළිතුරු දීමට ඇති අයිතිය කියලා වරන් ප්‍රසන්නය ඒ වරන් ප්‍රසන්නය යන්නේ අපි ලිපි දෙකක් ලිව්වා දෙකක් පළ කරා. ඉතුරු දෙක පළ කරේ නැහැ. රාජ්‍ය කතුරු මණ්ඩලය කියන පටන් ගත්තා මේ ඒක අපිට එකපාර තනියෙන් තීරණය කරන්න බෑ මේ එහෙම කරන්න විදියක් නෑ මේක බල කරන්න විදියක් නෑ කියලා අපි දැනගත්තා වික්ටර් මහත්තයා පුරුදු ව්‍යාපාරයක එදෙහි මතවාදය වියත් කරන්න දෙන්නේ නෑ ආ මේ නිසා තමයි අපි මේ ජන මිත්‍ර හඳ කියන මාර්ග දෙහෙර පටන් ගත්තේ මම මෙතෙන්ට ගැදෙවපු අර සහෝදර මහත්තයන් එක්ක මේ කියන්නේ මාර්ග මෙහෙවරේ කරපු වැඩේ 140 ඔබ විශ්වාස කරන්න 2016 දෙසැම්බර් මාසේ විශ්වවිද්‍යාලයේ විතර 2019 නොවැම්බර් මාසේ 13 වෙනිදාට ලිපි 253ක් දුවලා ජනමිත්‍රාන්ද Facebook පිටුවට මේක මම නිහතමානීව කියනවා මේක කලින් කවුරුත් කියලා තිබුණෙත් නැහැ දන්න තරමින් තාම කවුරුත් කියන්නෙත් නැහැ මේ රටේ පටන් අරගෙන සති දෙකක් විතර යනකොට දෙන්න රූපවාහිනිය උදේට පත්තර කියවන සංකම්පරජීත් මහත්තයා කියනවා කවුද දන්නේ අලුතෙන් කෙනෙක් ඇවිල්ලා මේ Facebook එකට ලිපි ලියනවා මේ විද්වතුන්ට මදි මොචිකම් කරන්න කියලා. ඒ කියන්නේ මේ ඒගොල්ලන්ගේ අලුත් පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න විද්වතෙක් කරපු ප්‍රකාශය නිවැරදි කිරීමෙන් අපි ලියපු ලියුමට යට හිතරි දිලා. අපි අර පිළිතුරු ලිපියක් ලිව්වා සංඝ අපරජී මහතාගේ කෝපය නිවීම සඳහා කියලා. මේ කියන්නේ අපි කරපු මාධ්‍ය මෙහෙවරේ කොටස මොකක්ද දන්නවද? මේ වැඩේට ලේසියෙන් අත කියන්න බැහැ කියලා අපි දැනගෙන හිටියා. ඇයි ඒ? මේ ඔබට ඔබ ගැත්තම කිව්වොත් මාර්ගයේදී සෞන්දර්ය කිව්වොත් මොකක් කියලාද? මේක සර්ප්‍රයිස් කරගත්තු වැඩේ වුණත් කරගන්න සිද්ධ වෙන්න පුළුවන් වැඩක්. කලුඹේ රූ ගහ ගන්නවා වගේ වැඩක්. ඒ නිසා මේක ලේසි වෙනවත් නැහැ කියලා. අනේ ලේසි වෙන්න කිව්න්නේ දැනගත්තු එක තමයි අපි මොකක් කරේද? අපි ටිකක් බරපතල දේශපාලන ඉතිහාසයක් හරියම් කරගන්න. මම හරි බොහොම වර්ගීයෙන් කියනවා ලංකාවේ ලංකාවේ මෙතන තියෙන වැඩිම දේශපාලන වර්ගමක් තියෙන දේශපාලන ව්‍යාපාරය හැටියට අපි අපිව හඳුනා ගන්න හරිම කැමති. ඇයි ඒ? අපි එක කරගෙන තියෙන්නේ. අපි කියනවා මේ දවස්වල මේ මැතිවරණ වේදිකාවල එකිනෙකාට අභියෝග කරනවානේ. එකිනෙකාට අභියෝග කරනවා මේ සංවාදවලට එන්න කියලා. අපි බොහොම නිහතමානීව කියනවා අපිට දේශපාලනයක් තියෙනවා. අපි කාටවත් අභියෝග කරන්නේ නැහැ. හැබැයි කවුරු හරි අභියෝගයක් කරොත් ඒ අභියෝග කරපෙන්නාට වඩා දහරතාවක් අපි ඒ අභියෝගය දාගන්න නැස්තියි.